මගේ මතය තියෙන්නේ ගොඩක් වෙලාට මේක වායු දූෂණයට ලොකු දායකත්වයක් දීලා තියෙනවා. අපි අවදානම තේරුම් ගත යුතු දෙයක් කියන එක වැදගත්. නමුත් මෙතනදී බය වීම සහ කලබල වීම කියන එක නෙවෙයි විය යුත්තේ. අම්ල වැසි කියන එක දැන් මෙතනදී යම්කිසි සුළු කාල ප්‍රමාණයක් තුල තමයි විශේෂයෙන්ම මේක එකතු වෙන්න ඇති වෙන්න පුළුවන්. මේ ක්‍රමානුකූලව ඇතිවීම වැඩිපුර විය හැකි ජල පරිසලය තුල. ඉතින් එතනදී ජලජ ජීවීන්ට වෙන හානිය ගොඩක් විශාලයි පුරහඳ තිබ්බ කාලයක් ඒක නිසා ඔය මත්ස්‍ය අභිජනන ඒ කියන්නේ ක්‍රියාවලිය සිද්ධ වෙන කාලයක් රසායනික ද්‍රව්‍යයන් මුසුවීමෙන් දීර්ඝ කාලීන ප්‍රශ්න පවා ඇතිවීම හැකියාවක් තියෙනවා යම් ශ්‍රී ලංකා බිස්නස් ටීවී with ජයන්ත කෝවිලගොඩගේ අයිබෝන් අපි අද ශ්‍රී ලංකා බිස්නස් ටීවී වෙත කැඳවා ගත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලී ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මාචාර්ය අජිත් අල්විස් මහතා. අපි සූදානම් වන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශ වීම නිසා ශ්‍රී ලංකාවේ පරිසරයට ඇති වී තිබෙන බලපෑම පිළිබඳව විද්වත් සාකච්ඡාවක් ආරම්භ කරන්න. මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශ වීම නිසා පරිසරයට ඇති විය හැකි බලපෑම අති දැවැන්ත බලපෑමක් බවට පුරෝකථන තිබෙනවා. හැබැයි මේ බොහෝ අය විවිධ කතා කිව්වට මම හිතන්නේ විද්වතෙකුට තමයි මේ පිළිබඳව හරි තක්සේරුවක් හරි වචනයක් හරි වார்த்தාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලී ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මහාචාර්යවරේ. ඒ වගේම ඔබ කීර්තිමත් විද්වතෙක් ශ්‍රී ලංකාවේ වගේම ජාත්‍යන්තරව. අපි දැනගන්න කැමතියි ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබ එහෙම නැත්නම් ඔබගේ කණ්ඩායම මේ විද්වතුන් මේ තක්සේරු කරපු විදිහට මොන වගේ දැවැන්ත පාරිසරික බලපෑමක් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශ වීම නිසා පරිසරයට අපේ ලංකාව අවට මුහුදු තීරයට වායුගෝලයට ඇති වෙන්න පුළුවන්ද? ඔව් මම හැබැයි මම පළවෙනියට පොඩි හඳුන්වීමක් දීමක් කරන්න කැමතියි. අපි දැන් විශේෂයෙන් දැන් මගේ වෘත්තියත් එක්ක يعني මගේ තාක්ෂණික දැනුමත් තියෙන එක අංශයක් තමයි අපි රසායන සහ ක්‍රියාවලී ඉංජිනේරුවේදී අපි ගොඩක් වෙලාවට හදන්නේ මේ හදන ඔය නැවේ තිබ්බ ඔය රසායන ද්‍රව්‍යයන් ගොඩක් වෙලට අපි තමයි මූලික වශයෙන් දායාද වෙන්නේ ඔය නිෂ්පාදනයට. ඉතින් එහෙම ගත්තම එකක් කියන්න ඕනේ අපි ජාත්‍යන්තරව දැන් අපි හැමතිස්සෙම කියනවානේ ලංකාව අවට තියෙන මුහුදු තීරයේ අපේ හොඳ නාවික ගමනාගමනයක් වෙන මාර්ගයක් පිහිටා තිබෙන්නේ ඒක නිසා මේකේ ආර්ථිකමය වැදගත්කමක් තියෙනවා කියලා නැව නිසා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ මේ නැව්වල අපි ගොඩක් වෙලාට ගත්තම මේ ඩේන්ජරස් කාගෝ කියන එක ඔය කෙමිකල්ස් කියන එක ගොඩක් වෙලාට විශාල ප්‍රතිශතයක් ඇත්තටම ප්‍රවාහනය කරනවා. IMO data ගත්තොත් ඉතින් ඒක ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕගනයිසේෂන් එකේ data ගත්තොත් අපිට පේනවා මේ කොතරම් ප්‍රමාණයක් ඒ කියන්නේ කොතරම් ප්‍රමාණයක් පරිශීලනය කරනවද කියලා යහට මෙහාට ගියලා මොකද ඒ නිෂ්පාදන ක්‍රියාවලියට දායාද කරන්න. ඒ කියන්නේ අද අපේ සමාජයේ භාවිතා කරන ද්‍රව්‍යවල මූලික ද්‍රව්‍ය තමයි අමුද්‍රව්‍ය තමයි ඔය යහට ඔය නැවෙත් ඇත්තටම ගියේ. ඉතින් එතකොට ඒක දැන් අපි ඇසිඩ් ගැනත් කතා කරන නිසා අපි ලෝකයේ ගත්තොත් විශාල වශයෙන් වාණිජමය වැදගත් කියන වැදගත්කමක් තියෙන පළවෙනි එක තමයි සල්ෆියුරික් ඇසිඩ්. ඉතින් ඔය වගේ නැව්වල ඔය වගේ කන්ටේනර්ස් ගොඩක් වෙලාට යනවා. නමුත් අපි හැමතිස්සෙම දැනගන්න ඕනේ එතනදී විශාල වගකීමක් තියෙනවා නැව් හිමියාට සහ නැව්වල ඒ ක්‍රියා කරන පද්ධතියට සම්පූර්ණ වෙන ජාත්‍යන්තර නීති රීති අනුව විශේෂයෙන් මේවා හසුරුවන්නට. මොකද ඒක විශාල හානියකට පැමිණෙනොත් යම් කිසි ඇත්තම විශාල හානියකට වෙන්න ඕනේ නැහැ. සමහර වෙලාවට සරල දේවල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දේශගුණික තත්වය නිසා ඒ නැවේ ස්ථායීතාවයට රඳා ගන්න වෙනකොට සමහර වෙලාවට අපි කියනවා ජාත්‍යන්තර මාර්ගය තුලදී සමහර නැව්වල ඔය බහුල මේ කියන්නේ කන්ටේනර්ස් අපි ඉවතලනවා කියලා. ඒ කියන්නේ ඒවා විසි කරනවා. ඉතින් ඒ වගේ තත්වයන් ගත්තම මේක මේවා වෙනවා. ඉතින් එතනදී ඒකට විශාල ඒ කියන්නේ සාමාන්‍ය එක කළ යුත්තේ හොඳ ක්‍රියාදාමයක් ඇතුව තමයි වැද වගකීමකින් යුතුව තමයි මේ වගේ දෙයක් කරනවා නම් කරන්න ඕනේ. මේ රසායන ද්‍රව්‍යයන් අවසානයේදී සම්පූර්ණ දහණයට හවුන වෙන්න පුළුවන්. දැන් අපි කළු දුමනේ දැක්කේ. අපි කළු දුම දැක්කා, දුමුරු පාටට දැක්කා. ඒ දැන් අපි දුමුරු පාට දැක්කේ ගොඩක් වෙලාට හිතන්න පුළුවන් අර නයිට්‍රජන් මේ HNO3 එක නයිට් එක අබැයි උතන CONH2 තියෙනවා. මතක තියාගන්න යූරියාත් තියෙනවා. ඒ නයිට්‍රජන් ඔක්සිකරණයට ලක් වුණාම ඒ කියන්නේ දහන ක්‍රියාවලියට ලක් වුණාම එනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් එක. නයිට්‍රජන් ඩයොක්සයිඩ් එක ඔය පාට ඒ පාටට එනවා. ඒ පාටට ඇවිල්ලා ඒක අහස ඒක මුදා හරින්නේ වායුවට. නැතුව එළියට නෙවෙයි. එතකොට දැන් මේක අපි තාම අපි ගොඩක් වෙලාට
මගේ මතය තියෙන්නේ ගොඩක් වෙලාට මේක වායු දූෂණයට ගලුකු දායකත්වයක් දීලා තියෙනවා. ඒක ගොඩක් ප්‍රදේශයක් පුලා පැතිරි ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි NBRO ආයතනයේ අපි දකිනවා මේ ක්‍රම මේක ගැන විශේෂයෙන් බලනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මොඩල් කරලත් පෙන්වන්න සමහර දේවල් මොකද හැට පේන්නේ නැහෙනේ. අපි දකිනවා ඒ කියන්නේ ගොඩක් උඩට ගියාලා එක පිහිදිලා ගියාම අපිට සමහර ඒවා දකින්න හම් වෙන්නේ නැහැ. නමුත් ඒ ඒ දූෂකාරක තියෙනවා. දැන් මෙතනදී විශේෂයෙන් අර්ධ දහණයට ලක් වෙන දේවල් අපි කියමු පොලිමර්ස් එහෙම ওই වගේ දහන ක්‍රියාවලියට සම්පූර්ණයෙන් හසුරු නැත්නම් ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඒකනේ කියන්නේ කුණු ගිනි තියන්න එපා කියලා ප්ලාස්ටික් ගෙවල් වල දාගෙන පොඩියට ගිනි තියන්න එපා කියලා අපි කතා කරන්නේ ඩයොක්සින් ෆියුරෑන් තත්ත්වය ගැන පවා අපි කතා කරනවා. මොකද මේකේ පොලිමාතර PVC කියන එකක් තියෙනවා. පොලිවිනයිල් ක්ලෝරයිඩ් කියන එකක් තියෙනවා. ඉතින් ක්ලෝරයිඩ් අණු, බ්‍රෝමින් අණු ඔය ඇස්සේදී ඩයොක්සින් ෆියුරෑන් වගේවා අනිවාර්යයෙන්ම නිෂ්පාදනය වීමක් වෙන්න පුළුවන්. මොකද මේ ටෙම්පරේචර් සෝන් එකට මේ ගින්න යන නිසා. එතකොට ඒව ඔක්කොම වායු විමෝචනයක් හැටියට තමයි අපිට ගණන් ගන්න. වායු ගෝලයට විමෝචනයක් හැටියට තමයි අපිට ගණන් ගන්න පුළුවන්. නැතුව මේ ජල පද්ධතියට නෙවෙයි. නමුත් ඔය අතරතුරේදී අපි ගිහිල්ලා ගින්න එක්ක සටන් කරනකොට එතනදී අපි පාවිච්චි කරනවා ෆෝම් එක, එතකොට පවුඩරයි පවුඩර් එක, ඒවත් අපි විශාල ප්‍රමාණයක් ඔය ගිනි නිවීම සහ ගින්නට සඳහා පාවිච්චි කරනවා. ඒවත් ඔක්කොම ඊට පස්සේ වෙන්නේ ඒවත් ගලාගෙන යනවා. ඒව යනවා කෙලිම ජල පද්ධතියට. ඒ කියන්නේ මූදට මිශ්‍ර වෙනවා. ඉතින් එතනදී අර අර වායු ගෝලයට ගිය ඒවා පවා අපි දන්නවා ඒ කාලේ තිබ්බ ඒ අවස්ථාවේ තිබ්බ කාලගුණ තත්ත්වය මත වැසි තිබ්බ ගොඩක්. ඒ වගේම විශාල වශයෙන් ඒ කියන්නේ පහසු පරිසරයක් නෙවෙයි මං හිතන්නේ එතන තිබ්බ. ඒකත් ලොකු ප්‍රශ්නයක් වුණා නාවික හමුදාවට. එහෙම මං හිතන්නේ ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ ගැනීමේදී මොකද අපි දන්නවනේ කාලගුණ තත්ත්වය තිබ්බේ හොඳ ඒක දවස් ගාණක්ම තිබ්බා ඒ තත්ත්වය. ඉතින් ඒක අවාසනාවක් ඒ වගේ තත්ත්වයක් තිබ්බ අවස්ථාවක තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. නමුත් අපි කියන වැස්ස කියන එක එතකොට ඒ සමහර ඒවා ඇත්තටම නයිට්‍රේට් අපි කියමු ඩිපොසිෂන් එකක් වෙනවා. බෙඩ් ඩිපොසිෂන් එකක් වෙනවා නම් අපි කියනවා මේ නයිට්‍රික් ඇසිඩ් වගේ අපිට යම් කිසි විදිහකට ඇසිඩ් රේන් කියන කතාවක්. يعني pH අගය අඩු කිරීමට යොමු වෙන යම් කිසි කන්ඩෙන්සේෂන් එකක් එහෙම නැත්නම් ඒකක් වෙන්න ඒ අවස්ථාව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඕක අපි උදාහරණයක් ඇරෙන්න ගත්තොත් අපි වැහි අවස්ථාවක විදුලි කොටනවා නම් අපේ විදුලි කොටන වෙලාවක අපි වැහි වතුර සාම්පලයක් අරන් බැලුවොත් අපිට සමහර වෙලාවට ওই ඇසිඩ් ගතිය දකින්න පුළුවන්. මේ දවස්වල ගොඩක් අධික වැසි තියෙන කාලයක්. දැන් ඔබ කියන ආකාරයට දැන් මේ වැසිවලත් මේ ඇසිඩ් ගතිය තියෙන්න පුළුවන්ද? නෑ අපි සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන් මෙතනදී මේ අවට පරිසරයේ ගත්තොත් යම් කිසි ප්‍රමාණයක වැඩිපුර pH අගේ අඩුවීමක් අපි දකිනවන්නා. ඒක ඒ ගැන විශේෂයෙන් බලන කාලය තුල නමුත් අපිට එතකොට අපිට කියන්න වෙන්නේ අර සාමාන්‍ය පරිසර. මොකද අපි හැමදෙස්සම විශේෂ අපි පද්ධතිය දෙපැත්තකින් බලනවානේ. එතෙන් අපි මේ 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 ප්‍රදේශය තුළ සාම්පල් එකතු කරනවා. ඒ වගේම ප්‍රදේශයෙන් බැහැරව සාම්පලුත් එකතු කරනවා. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් දැන් මෙතන යම් කිසි විදියක වෙනසක් ඇති වෙලා තියෙනවා මේ කාලය තුළ කියන එක අපි බලාපොරොත්තු වෙන தත්ත්වයක්. මම හිතන්නේ බලාපොරොත්තු විය හැකි தත්ත්වයක්. මොකද වැස්සත් එක්ක ඔය දිය උඩේව ගොඩක් වෙලාවට ආපහු ඒක ස්ක්‍රබ් වෙනවා වගේ. ඒ කියන්නේ අපි ඒක වායු ගෝලයෙන් ඉවත් කරලා ඒක පතිත කරනවා පෘථිවිය මතට. එතකොට ඒක මූදට තැන්පත් වෙන්නත් පුළුවන්, ගොඩ වීමට තැන්පත් වෙන්නත් පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපිට දැන් මෙහෙමනේ. දැන් ඔබතුමා කියන ආකාරයට මේක ඇති වෙන්නත් පුළුවන්, ඇති නොවෙන්නත් පුළුවන්. හැබැයි ඇති වුණා කියලා අපි විශ්වාස කරොත්, මොකද අපි නිතරම අවධානමට ප්‍රමුඛතාවය දීලා කටයුතු කිරීම වැදගත්. එහෙම අවදානමක් ඇති වුණොත් මහජනතාව කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන? අපි අවදානම තේරුම් ගත යුතු දෙයක් කියන එක වැදගත්. නමුත් මෙතනදී බය වීම සහ කලබල වීම කියන එක නෙවෙයි විය යුත්තේ. මොකද අපි අම්ල වැසි කියන එක දැන් මෙතනදී යම්කිසි සුළු කාල ප්‍රමාණයක් තුල තමයි විශේෂයෙන්ම මේක එකතු වෙන්නේ ඇති වෙන්න පුළුවන්. ඉතින් දැන් ගින්නෙන් අපි ඈත් වෙලා අපිට මේක මාස ගාණක් එහෙම තියනවා කියලා අම්ල වැසි එක කියන්න බෑ. හරි. එතකොට අපි ආපහු වෙන හේතු රාශියක් නිසා ඉතින් ඒ අම්ල ගතිය තියෙනවා නම් ඒක වෙන හේතු කාරකයක් තමයි ඒ අවස්ථාවට වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් යම් කිසි විදිහක pH අගේ අඩුවීම අපිට දැන් දත්තයන් ආව මේක වඩා පැහැදිලිව කියන්න පුළුවන්. මම ඒක අපි තාමත් ඉන්නේ දත්තයන් උකහා ගන්න කාල පරිච්ඡේදයක. නැතුව අපිට කෙලින්ම කියන්න බෑ මෙතන මේක වුණා කියලා. නමුත් අපි දකිනවා වායු විමෝචනය. ඒ වායු විමෝචනය වල අපි දකිනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් තියෙනවා. ඒින්දා ඒ පරිසර තත්ත්වනේ රසායනික ප්‍රතික්‍රියාව සිදුවීමේ වායු ගෝලය තුළ ඒ සිදුවීමේ දිසි අවශ්‍යතාවය හැකියාව තියෙනවා. ඉතින් හැකියාව තියෙනවා නම් වැස්සක් තියෙනවා නම්
අප අපිට පොළොවට පතිත වීමේ හැකියාව ගැන අපිට වැඩිපුර සම්භාවිතාවක් ගැන වැඩිපුර කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එය විය හැකියි. නමුත් දැන් ඔය ඔක්කොම දැන් එතකොට මේ pH අඩිය 90 තමයි අපි බලන්න ඕනේ කොතරම් මේකක් තියෙනවද? ඒක අපේ මං හිතන්නේ මේ නමුත් හැමතිස්සම කියනවනේ ජයන්ත ඕනම දෙයක වස විස කියන ගාත් එක අර එකපාරට අඩුවීමයි හරියට මට වැටුණා කියලා එකපාරටම මට දරුණු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ බලපෑම ක්‍රමානුකූලව ඇති වෙන්න පුළුවන් ඔබ සදාහන් කරන ආකාරයට. මේ ක්‍රමානුකූලව ඇතිවීම වැඩිපුර විය හැකිය ජල පරිසලය තුළ. මම පොඩ්ඩකට ඒකට එන්නම් මොකද මං හිතනවා ඒ කියන්නේ ඒ ශාස්ත්‍රීය විශේෂඥ ඔබ මං හිතන්නේ බලයි කියලා ඒ විශේෂයෙන් දැනගන්න. නමුත් දැන් අපි නයිට්‍රික් ඇසිඩ් එක අපි කියමු අපි යම් කිසි සුදු ප්‍රමාණයක් හරි දැන් මම ගොඩක්ම දකින්නේ මේක දහන ක්‍රියාවලියට යොමු වුණා කියලා. මොකද එක කන්ටේනර් තුළ ඒ බැහැලුම තුළ දහන ක්‍රියාවලියට වඩා විශාල වශයෙන් යොමු වෙන්න පුළුවන්. මොකද ඒ කාල පරිච්ඡේදය තුළ ඒ ගින්නත් එක්ක අනිත් ඒවා ගිනි ගන්නකොට මේක එළියට යෑමේ හැකියාවට වඩා ඇතුළ. නමුත් මුල අවස්ථාවේදී යම් කිසි විදිහකට අර පාවිච්චි කරපු ද්‍රව්‍ය වලින් ඒක ගසාගෙන යෑමක්. එහෙම නැත්නම් ඒක වෙන විදියකට ගිහිල්ලා අයිනෙන් පිටට පත් වුණා නම් අපි දකින්න දෙයක් තමයි ජයන්ත මුහුද කියන එක සාගරයේ යම් කිසි විදියකට. එතන බලපෑම මම මේ කියන්නේ බලපෑමේ නැහැ කියන එක නෙවෙයි. නමුත් ඒ ප්‍රමාණය කියන එක මත මුහුදට හැකියාවක් තියෙනවා අපි කියනවා බෆරින් ඇක්ටිවිටි කියලා. මුහුදට බෆරින් ඇක්ටිවිටි කියන එකේ කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒකේ තියෙනවා ඒ ක්‍රමවේදය කාබනේට් බයිකාබනේට් ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. ඒ නයිට්‍රික් ඇසිඩ් වලින් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ලොකු දිගු කාලීන පරිසරයක් වෙනවා කියලා. නමුත් දැන් අපි කියමු දැන් ප්ලාස්ටික් එක ගත්තොත් ඒ වගේ තව කිමිකල්ස් තියෙනවා ලිස්ට් කරලා ඒකේ ඇත්තටම ජල පද්ධතිය තුළ විශේෂ ප්‍රශ්නයක් ඇතිවිය හැකි කියන රසායන ද්‍රව්‍යයකුත් මේ තුළ අඩංගු වෙලා තියෙනවා. ඒක්වටික් ටොක්සිසිටි කියන එක. ඉතින් දැන් මෙතනදී අපි බලන්න ඕනේ මෙය කොයි විදිහටද මේක මුදා හැරුණාද ජල පද්ධතියට ජලයට එහෙම නැත්නම් මේකත් ගිනි කරගෙන උඩට ගියාද කියන එක අපි පොඩ්ඩක් බලන්න ඕනේ ඒක අනුව. ඒ සම්බන්ධය මේ අවස්ථල බලාගෙන යනවා. ඉතින් අර මන් දකිනවා ලොකු පරිසර ප්‍රශ්නයක් එන්න පුළුවන් කියන එක ප්ලාස්ටික් ද්‍රව්‍ය වලින්. මොකද මේක අද අලුත් ප්‍රශ්නයක් අපි දැනට කියනවා මයික්‍රෝ ප්ලාස්ටික් කියන නැනෝ ප්ලාස්ටික් කියන එක. ඉතින් මේ ගැනත් විශේෂයෙන් බලන්න. මොකද මේක අපි ගොඩක් අපිට හැමතිස්සම පෙන්නුවේ මේ නර්ඩල්ස් මූදු තීරයට ගසාගෙන ඇවිල්ලා ඒක. අපි මූදු තීරයේ සමහර වෙලාවට ඔය කළු පාටට දැක්ක දේවල් තමයි ඔය දැවෙන දැවිච්ච දේවල් වලින් ආපු අතුරු ප්‍රතිඵලයක් හැටියට ආපු දේවල් තැන්පත් වීම නිසා තමයි අපි මේ කළු පාට දැක්කේ. ඉතින් මේ දෙක තුල අපි දකිනවා ඉතින් ජලජ ජීවීන්ට පොඩි සහ ලොකු අතර ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඒ අතරතුරම නැවයින් තාපය විමෝචනය කරපු නිසා මොකද මේක ගිනි ගැනීමක් පිපිරීමක් සහ ඒ සියල්ල නිසා ඒ කලාපය තුළ යම් කිසි විදිහකට උෂ්ණත්වය වැඩිපුර මට්ටමක තිබ්බා ඒ කාලයක් තුළ. මොකද මේක උෂ්ණත්වය තාප විමෝචනය කරන ක්‍රියා අවස්ථාවක් නිසා. ඉතින් එතනදී ජලජ ජීවීන්ට වෙන හානිය ගොඩක් විශාලයි. ඒක මං හිතන්නේ කතා කළ යුතු දෙයක්. ඒක දිගු කාලීනව පවා බලන්න පුළුවන්. මොකද අපි අර ජෙනරේෂන් එකකින් තව ජෙනරේෂන් එකකට මොකද මේ කාලේ මේ අවස්ථාවේදී මේක පුරහඳ තිබ්බ කාලයක්. ඒක නිසා ඔය මත්ස්‍ය අභිජනන ඒ කියන්නේ ක්‍රියාවලිය සිද්ධ වෙන කාලයක්. ඒක මං හිතන්නේ මගෙන් නෙවෙයි. නමුත් ඒ විශේෂඥයන්ගෙන් දැනගත්තොතින් ඒක තේරුම් ගැනීමට හැකියාවක් තියෙනවා. නර්ඩල්ස් එක මං දකින ලොකු ප්‍රශ්නයක් හැටියට දකිනවා. ඒ වගේම අනිත් රසායන ද්‍රව්‍යයන් වලින් අපි කියනවා අපි දන්නවා සල්ෆර් එහෙම තිබ්බා කියලා. ඉතින් ඒ වගේ ද්‍රව්‍යයන් වලිනොත් අර ඒ කියන්නේ ජල පද්ධතියට රසායන ද්‍රව්‍යයන් මුසුවීමෙන් දීර්ඝ කාලීන ප්‍රශ්න පවා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒ රසායන ද්‍රව්‍ය වල තියෙන එක එක වර්ගයේ විෂතාවය නිසා විෂගතිය නිසා. නමුත් අර ලොකුම ප්‍රශ්නේ ඇති වෙන්නේ අර මේක එකතැනක ගොඩක් දේවල් එකසරේ මුදා හැරීම නිසා. නැත්තම් ඔය ද්‍රව්‍යයන් අපි ගොඩක් වෙලාට අපි හැමෝම ගොඩක් පරිසරයක් තුළ පාවිච්චි කළා අපෝ පරිසරයට මුදා හරිනවා. නමුත් මේ තියෙන සාන්ද්‍රණය වෙන තැනක ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සාන්ද්‍රණය නිසා ඒ සුවිශේෂ පරිසර දූෂණ අවස්ථාව මේකෙන් උදා වෙනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඉතින් ඒක කාල පරිච්ඡේදය කොතරම් යනවාද කියන එක අපිට තව ටික කාලයක් ඉන්න ඕනේ හරියටම පැහැදිලිව කියන්න. ඉතින් මං කිව්වා වගේ අර ප්ලාස්ටික් අපි ටොන් 11000ක් විතර තියෙනවා එක එක ජාතිය. අනිත් ඒවා ටොන් 5000ක් තියෙනවා කිමිකල්. ඉතින් ඔය සියල්ලම යම්කිසි ආකාරයකින් වායුව සහ ජලය කියන මාධ්‍ය දෙකටම අපි මුදා හැරලා තියෙනවා. ඉතින් මේ මුදා හැරීම නිසා අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් වෙනවා මෙතන ලොකු පරිසර දූෂණයක් සිද්ධ වීමේ තර්ජනය තියෙනවා කියන එක. ඒකේ බලපෑම හරියටම තක්සේරු කරන්න අපිට තව ටික දවසක් ඉන්න ඕනේ.
මොකද ඇහැට පේන දේ විතරක්ම නෙවෙයි අපිට ගන්න වෙන්නේ ඇහැට නොපෙනෙන ගොඩක් දේවල් තියෙනවා ඒකෙත් අපිට ලොකු තර්ජනයක් ගන්න අපිට හිතා ගන්න වන්න වෙයි ඒත් එතනයි තමයි ඒක නිසියාකාරව කියන්න පුළුවන් වෙන්නේ අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබගේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව ඒ වගේම ඔබ සඳහන් කරපු ආකාරයටම අපි වෙනත් ශාස්ත්‍රවල විද්වතුන් ශ්‍රී ලංකා බිස්නස් ටීවී සම්බන්ධ කරගෙන මේ පිළිබඳව ඉදිරියේදී තවත් වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා අපි අපේ ප්‍රේක්ෂක හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වගේම සාකච්ඡා නැරඹීම සඳහා ශ්‍රී ලංකා බිස්නස් ටීවී subscribe කරන්න ඔබට බොහොම ස්තුතියි Sri Lanka Business TV.